හොරුන්ගේ තුරු කම්බු හොරු කියන්නේ දැන් නිකම්ම නිකන් කටවචෙන්ට නෙමෙයිනේ. ඔයාලා ඉතමත් තුලින් බලාගෙන ඉන්න හොරෙක් කුරත් මෙන්න මේ වගේ ඉතමත් ස්මාර්ට් විදියට මේ වැඩ කරන හොරා මේ හොරකම කරන්න පාවිච්චි කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේදය කොහොමද කියලා. කොහොමද ඉතින් වැඩේනේ? දිනෝදාහක් හැමදාම කරදර කරන මෙන්න මේ වගේ ATM machine එකකට ඉතමත් සූක්ෂම මේ වගේ hidden camera එකක් හයි කරුක් මේ මිනිස්සේ අනිවාර්යෙන්ම සුපිරිම පොරක් වෙන්න ඕන. කොච්චර ස්මාර්ට් වුණත් ඉතින් අන්තිමන වැඩේ ලීක් කරගත්තනේ. තවදුරටත් ඉතින් මේ ගැන අපි කතා කරලා වැඩක් නැහැ. ලස්සන ෆිගර් එකක් හදාගන්න ඉතින් ඕනම කාන්තාවක් ඉතාමත් ලැබීනේ. ඔන්න බලන්නකෝ ඉතින් මෙන්න මේ අක්කගේ තියෙන උත්සාහය කැපකිරීමේ අවසාන රිසල්ට් එක කොයි වගේ ලස්සනද කියලා. යාළුනේ මේ වල දකින්නේ තමන්ගේ හිස කලින් වෙන් වෙච්ච සර්පෙක්. හරි දැන් ඔයාලා ඉතාමත් හොඳින් බලාගෙන ඉන්න මේ සර්පයාගේ මොළයෙන් ශරීරෙට දෙන සංවේදීතාවය නැති වුණාට පස්සේ තමාගේ ශරීරෙම හතුරෙක් කියලා අඳුරගෙන තමා විසින්ම තමන්ගේ ශරීරයට දෂ්ට කරගන්න විදිය. මේ දවස්වලදී මුළු ලෝකෙම කතාබහ වෙන ප්‍රධානම ක්‍රීඩාව ෆුට්බෝල්නේ. ඉතින් අපි දන්නවා 2022 මේ පාර ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක තියෙන්නේ කටාර් රාජ්‍යයේ කියලා. ඔන්නදී මිස්ටර් පීඩියා තුලින් මට ඔයාලට පෙන්වන්න හිතුණා ඒ කටාර් දේශයේම ප්‍රධානම ෆුට්බෝල් ක්‍රීඩාංගණයක් ෆවුන්ඩේෂන් එකේ ඉඳලා අවසානයේ දක්වාම ඉතාමත් ලස්සනට ඉදිකරන ඉතාමත් ෂෝට් වීඩියෝ එකක්. බලන්නකෝ ඉතින් කොයි තරම් දැවැන්ත ක්‍රීඩාංගණයක්ද කියලා. අපේ රටේ මිනිසුන්ට නම් මේ වගේ දේවල් මේ පාලකයෝ ඉන්නකන් ඇත්තටම හීන තමයි. ඔයාලා නිකමට හිතලා බලන්නකෝ මේ වීඩියෝ එක බලන ගමන්ම මෙන්න මේ වගේ ඉතාමත් විශාල සහ ඉතාමත් වේගෙන් වෙන්න ඕන ව්‍යාපෘතියක් අපේ ලංකාවේ ඇතුළතදී ඉදි කරන්න සිද්ධ වුණා නම් මේකේ පාලකයෝ කී දෙනෙක් නම් කොමිස් ගහලා හොරකම් කරලා මේක කොයි තරම් දුබල විදියට හදයිදනේ. ඉතින් ඔයාලනේ කොහොමද ඇත්තටම අපේ රටක් විදියට ඉදිරියට යන්නේ කියන එක අපි හැමෝගෙම හිතවල ඇත්තටම මෙන්න දැවෙනම ප්‍රශ්නයක් තමයි. යාළුවනේ ඉතින් අම්මා කියන වචනේ කවදාවත් වචන වලින් ගණන් කරලා කවදාවත් සල්ලි වලට ගන්න බැරි තරම් වටින ඉතාමත් උතුම්ම වචනයක්. ඔන්න ඉතින් මේ වළ දකින්නේ ගැබිරි කාන්තාවක් තමන්ගේ දරු ප්‍රසූතියට රැගෙන යන අතරතුර ඒ වාහනේ ඇතුලේ තබාගේ අලුත ඉපදෙන කිරි සප්පයට එළිය පෙන්නන්න කොයි තරම්නම් වේදනාවක් ඒ කාන්තාව විසින් විඳිනවද කියලා. මේ දේවල් වලට ඇත්තටම මිස්ටර් පීඩියා මම නම් එකෙන්ම රෙස්පෙක්ට්. කොයිබලන්නේ ඉතින් ලෙබනන් වල සිදුවෙච්ච මේ බිහිසුණු පිපිරීම මතකය ඔය අත තියෙන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාලා මට මතකයි කියලා මිස්ටර් පීඩියා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් එක තප්පර දෙකක් අරගෙන සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. යාළුවනේ ඉතින් බලන්නකො මෙන්න මේ මිනිස්සු මේ හොරතල් කරන්න යන්නේ ඇත්තටම හොරතල් කරන්න වටින සතෙක්වද කියලා. දෙදාසිසිතකේ ජීවත් වෙන අපි තාක්ෂණයේ යම්කිසි ලෙවල් එකකටද ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් මේවල බලන්නකො මේ කෘතිමව නිෂ්පාදනය කරලා තියෙන මේ රොබෝ බල්ලගේ තියෙන ඉරියව් සහ ඒ අංග චලන ඇත්තටම ස්වභාවිකව අපි ඉදිරියදා දකින්න බල්ලෙක්ට කොයි තරම්නම් සමානද කියලා. ඔයාලට මේක බලන ගමන් අනිවාර්යයෙන්ම කියන්න ඕන දැනගන්න ඕන කරුණක්. ඒ තමයි ගොඩාක් කෘතිම නිෂ්පාදනය කරන මෙන්න මේ වගේ රොබෝ ඇටවුම් වල ඔය ගොඩාක් මූණවල සහ විවිධ ශරීරාංග වල ඒ තියෙන ස්වභාවික රූපණ පෙන්වන්න යොදා ගන්න අමුද්‍රව්‍ය තමයි සිලිකන් කියන්නේ. මොකද සිලිකන් කියන්නේ ඉතාමත් මෘදු සහ නම්‍යශීලී ද්‍රව්‍යයක් වන නිසා ගොඩාක් වෙලාවට ස්වභාවිකව අංග චලන නිර්මාණය කරන්න මේ සිලිකන් භාවිත කරන්න හැකියාව තියෙනවා. ඔන්නදී මෙන්න මේ හාදේව මට මුණ ගැහුනේ මේ YouTube එක ඇතුළෙම තමයි. සාමාන්‍යයෙන් ඉතින් බලලෙට්ට නම් 57ක් තියනවා කියලා අපි ආච්චිලාගෙන් සීයලාගෙන් අහලා තියෙනවානේ. ඒත් බලන්නකෝ මෙන්න මේ හාදේව මේ කරන්ට් එකක් පාවිච්චි කරලා මේ දාන සෙල්ලම් වලින් සහ මේ දාන පරීක්ෂණ වලින් මේ මිනිස්සු කොහොම තාමත් ජීවත් වෙලා ඉන්නවද කියලා මිස්ටර් පීඩියා මට නම් තාමත් හිතාගන්න බෑ.
ඔන්න ඉතින් ඔයාලත් මෙන්න මේ වීඩියෝ එක බලන ගමන් මිස්ටර් පීඩියා YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා මගේ videos වලට අලුත් නම් මිස්ටර් පීඩියා මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys හෙටත් මෙන්න මේ වගේ සුපිරි වීඩියෝ ටිකක් ගේන බලාපොරොත්තු වෙමින් මිස්ටර් පීඩියා අදට ගිහින් එන්නම්.